හෙළ සංගීතී යුග යාත්‍රිකයා ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මතකා වර්ජනීය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ අදට යෙදෙන 14 වෙනි ගුණ සැමරුම වෙනුවෙන් කෙරෙන මතකා වර්ජනයයි මේ. මතකයි අපි මේ චිත්‍රපට ලෝකයට අවතීර්ණ වෙන මුල් යුගයේ හරි බොහොම දුෂ්කරතා මැද අපි මේක ඇතුළු වුණේ මොකද තනිකරම ඉන්දියාව විසින් ආක්‍රමණය කරලා තිබුණා අපි මේ ආපු මුල් යුගයේ මට මතකයි මම මුල්ම චිත්‍රපටයක සෝමනී චිත්‍රපටයේ මම වැඩ කරගෙන යනකොට ඒ කියන්නේ සංගීත නිර්මාණ කරන යනකොට රෑ 12ට විතර මාව ස්ටුඩියෝ එකෙන් ආපහු එව්වා මට මේ පසුබිම් සංගීතයේ තේරෙන්නේ නැහැ කියලා එලා ඉන්දියානු ජාතිකයෙකුට ඒක බාර දුන්නා නමුත් ඒ ගමන මම නැවතුනේ ඇත්තටම උන්ගේ රටටම ගිහිල්ලා උන්ගේ චිත්‍රපටියකම සංගීතය නිර්මාණය කළා. මිනිසා මරණ තුනක් නැති මිනිසා බලා සිටි පෙරදිග උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය හා අපරදිග සම්භාව්‍ය සංගීතයත් දේශීය ජන සංගීතයත් ගැඹුරින් අධ්‍යයනය කරමින් දේශීය සංගීතයට සිය නිර්මාණයන් ඔස්සේ නව අරුතක් එක්කල ඒ ප්‍රතිභාපූර්ණ සංගීතඥයා ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් සංගීතින් චිත්ත විප්ලවයක් කළ හැකි යන්න කේමදාසයන්ගේ ඒකීය නිගමනයයි. එකී කියමන ඔහු කීම නිර්මාණයන්ගෙන් සනාථ කරවයි. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් තුළින් උත්කෘෂ්ට සංගීත නිර්මාණ බිහිවීම කෙරෙහි ඔහු තුළ තිබූ මනුෂ්‍ය ජීවිතය පිළිබඳ ගැඹුරු අවබෝධයම හේතුවන්නට ඇත. ඔහුගේ නිර්මාණ බිහිවන්නේද ඒ තුළිනි. හදවිමනි බඹරු වඩින ජීවිතයයි පිපාසිත වූ මරු කතරේ පොකුරු වසින ජීවිතයයි ගලා හැලින සිංහල ගීත කලාව අභිනව මාවතකට යොමු කළ කේමදාසයන් සංගීත ශාස්ත්‍රයේ පිළිබඳ සුවිශේෂ දර්ශනයක් ඇතිව ක්‍රියා කළ සංගීතඥයෙක්. ඔහුගේ නිර්මාණාත්මක සංගීත දිවිය ආරම්භ වන්නේ 1960 ඉදිරිපත් කළ බැරිසිල් සහ 62 ඉදිරිපත් කළ කැලෑමල් ගීත නාටක දෙක මගින්. මේ අපූර්ව සෞන්දර්යවේදියාගේ අධ්‍යයනයන් හැම විටම ගැඹුරුයි. මං හිතනවා ඒ යුගයේ තවත් වෙනසක් ඇති වුණ ගීතයක් තමයි මේ සුනිල් සාන්තයන්ගේ ගීත. ඒ අතරිනුත් මේ හෝගා රැල්ල විඳි කියන ගීතයමයි හිට ගත්තු ගීතයක්. මොකද මේ
සමහරක් ඇතම් ගායක ගායිකාවෝ අපේ වචන පවා වැරදි විදිහට උච්චාරණ කර උච්චාරණය කරමින් හිටපු යුගයක් අත තීරුමක් නැති වචන ගීතවල යොදාගෙන ගායනා කරපු යුගයක ඉත සුනිල් ශාන්ති මගේ සංගීතඥයෙක් තමම්ම සමහරක් ගීත තමම් විසින්ම ලියාගෙන ලැබු ගීත ඉතින් ඒවේ විශාල ගැඹුරක් දුටුවේ නැති වුණත් නමුත් ගීතයක් හරි හැටි ගයන්නේ කොහොමද එහෙම නැත්නම් අර ගීත වලින් මිදිලා අපිට මේ ශ්‍රාවකයාට වෙනස් විදිහේ තලයක ගීත අසන්නට සලස්වා දුන් අවස්ථාවක් කියලා මම හිතනවා මේ හෝගා රැල්ල විඳේ කියන ගීතය. සිමියන් පෙරේරා සහ ඇලන් පෙරේරා යන මව්පිය යුවලට දාව 1937 ජනවාරි 25 වෙනි දින වාද්දුව තල්පිටියේදී ගුරුගේ ප්‍රේමසිරි කේමදාස පෙරේරා නමින් උපත ලද මෙතුමා සහෝදර සහෝදරියන් නව දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා විය. ජීවිතය සරිකරගන්නට ඔවුන් ගෙන ගිය අරකලිය නිසා ඔහුගේ අධ්‍යාපනය පිළිබඳව සොයා බැලීමට කිසිවෙකුත් උනන්දු නොවීය. වයස අවුරුදු 7දී ඔවුන්ගේ පියා මෙලොව හැරගියේ හේයින් සිය පවුල නඩත්තු කිරීමට මෑණියන්ට සිදුවිය. කුඩා කාලයේ සිටම බටනලා වාදනය පිළිබඳ මහත් ඇල්මක් දැක්වූ කේමදාසයන් අඩු මුදලකට විකිණීමට තිබූ බටනලාවක් මිලදීගෙන එය වැයීමට පුහුණු විය. බටනලා වාදනයට ඔහු වඩ වඩාත් නැඹුරු විය. ඒ නැඹුරු වීම පසුකලෙක ඔහුගේ ජීවිතයේ සම්දිස්ථානයක් බවට පත්විය. කේමදාසයන් කිසිවිටකත් සංගීතඥයෙකු වනු දැකීමට පවුලේ අය කැමති වූයේ නැත. පානදුර සිට කොළඹට දුම්රියේ බටනලා වාදනය කරමින් පැමිණෙන කේමදාසයන් කිසි දිනක දුම්රියේ ගමන් කිරීම සඳහා ප්‍රවේශ පත්‍රයක් නොගත් අතර ඔහුගේ බටනලාවට ප්‍රිය කළ එදා දුම්රියේ ගමන්ගත් වරාය සේවකයින් දුම්රිය පරීක්ෂකවරු පැමිණ ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කරන සෑම අවස්ථාවකදීම කේමදාසයන්ව ඔවුන්ගෙන් වසන් කරගත්තේ ඔහුගේ බටනලා වාදනයට තිබූ දැඩි කැමැත්ත මතයි. දරුදුක තනිව වැළපෙනා බුදු බව ලබනා පියවරු වෙසෙනා පූජා කඳුලැලි සමුදුර නැතින් සගවනා දරුදුක පුහුලා තනිව වැළපෙනා බුදු බව නවනා පියවරු වෙසෙනා පූජා ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවයේ සම්මුඛ පරීක්ෂණයකට කේමදාසයන් කැඳවා තිබුණේ පාසලේ ජ්‍යෙෂ්ඨ සහතික පත්‍ර විභාගයේ පැවැත්වීමට නියමිතව තිබූ දිනේදීමයි. විභාගයේ නිමාවීමට මත්තෙන් ගුවන්විදුලියේ කුසලතා පරීක්ෂණයට පෙනී සිටීම සඳහා ඔහු විභාග ශාලාවෙන් පිටව ගියේ හැම දිනාම පුදුමයට පත් කරමින්. මට එතකොට අවුරුදු 14ක් පමණ වයස ඇති. මා පෙනී සිටියා ඒ දවස්වල තිබුණේ මේ
SSC කියන විභාගේ ඇප්ලිකේෂන් ටෙස්ට් එක විභාගයටයි මම පෙනී සිටියේ. ඔය අතරතුර මම එක එක්කෙනාගේ මේ සරල ගී වැඩසටහන් වලට වාදක ශිල්පියෙක් හැටියට සහභාගී වෙමින් තිබුණ කාලයක්. ඉතින් මට ඊට ඉස්සරෙන්ද තිබුණා පසුවද විභාගේ දවල් දෙකට ගුවන්විදුලියට එන්න කියලා පොඩි පෝස්ට් කාඩ් එකක් තිබුණා. මේ විභාගේ පටන් ගත්තෙත් හරියටම මේ වෙලාවට වගේ. ඉතින් මා දැන සිටියා මේ ගොහුඩක් පැයකමාරක් විතර යනවා මේ ප්‍රශ්න පත්‍රයට උත්තර දෙන්න. එහෙම වුණොත් මට යන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා බය භාගින් මම උත්තරත් ලියලා මට යන්න දෙන්නේ නැති නිසා මං ගීතයක් ගයලා ගෙවුවම විශාල කලබලයක් ඇති වුණා. ඒකම මම තාප්පෙන් පැනලා විශ්ව සංගීතයේ ප්‍රවණතා මනමින් ග්‍රහණය කරගත් කේමදාසයන් හැම විටම සාම්ප්‍රදායික සංගීතයෙන් බැහැරව ස්වාධීන නිර්මාණ කරන්නට යොමු විය. මොන මොන ගීතාවත් අපිට අපි දැනුමත් වුණේ ඇත්තටම ඒ ගීත ඔස්සේ මිසක් දැන් මේ රටවල වගේ ඒ කියන්නේ මේ සංගීතමය ශිල්පීය ඥානය අපිට ලබා දුන්නේ ඉතාමත් අඩුවෙන්. ඒ කාලේ ඇත්තටම තිබුණේ උත්තර භාරතීය රාගධාරී සංගීතයේ ශිල්පීය තමයි කාටත් ඉතින් හදාරණ තිබුණේ. ඇහින්න තිබුණෙත් ඒ වගේ ගීත. ඉතින් ඔය ඔස්සේ මේ මට දැනුණා නෙක්තරා යුගයකදී මේ ආනන්ද සමරකෝන් සංගීතඥයාගේ ගීතවල යම් කිසි මේ නැවුම් බවක් එහෙම නැත්නම් යම් කිසි වෙනසක් තියෙනවා කියලා මම කියන්න යන්නේ මේ එහි දේශීය සංගීතය මොකද මම ඒ දවස්වල ඇත්තටම ඉස්කෝලේ යන ළමෙක් ඉතින් මේ ළමයිගේ තැන ඉඳලයි මම මේ කතා කරන්නේ මට ඒ පිළිබඳ අවබෝධයක් තිබුණේ නැහැ නමුත් මේ ගීතවල වෙනසක් තිබිච්ච දැන් තිබුණ විත්තිය මට දැනුණා අනිකුත් ගීත අතර විශේෂයෙන් මේ එයා සොයාගත්තු දේවල් ඒ කියන්නේ ගීතවලට පසක් වුණු නොයෙකුත් ගීත රචනා වල වෙනසක් තිබුණා විශේෂයෙන් මේ ඔය පුදුම මේ කුසුම් වගේ ගීතේ ගායනා ශෛලිය ඒවට මේ සංගීත යොදා ගැනීම ඒ කියන්නේ සංගීත භාණ්ඩ මුසු කර ගැනීම ඒ අතින් විශාල වෙනසක් තිබුණා ඒ යුගයේ ඒ ගීතවල සමාජ යථාර්ථය ඔහුගේ නිර්මාණ තුලින් හැම විටම පසක් කළේය. සැඳෑ කලෙක ලඳුනේ දිනු දහක් අතගත්තද සැමියෙකු නැති ලඳුනේ නැයික් නෑ කම නොකියන විදි සරණ ලඳුනේ මල්ගෙන දෝත පුරා මුනි කුටියට පිය මං වෙන ඔබේ දැස දැකගත් තෙමි සඳා කලෙක ලඳුනේ පටාචාරාව ඔබද කිසාවූතනියකි පිරිමින්ගේ පාප කඳට දෝස විඳින ලඳුනේ අඳුරේ පව් කරන දනා එළිය රවන ලඳුනේ ලැම පමණක් ලොවට පෙනෙන ලයනො පෙනෙන ලඳුනේ
වරදක් නැති වැරදි කාර ලඳුනේ ආචාර්ය කේමදාසයන්ගෙන් වැඩිම මෙහෙවරක් ඉටු වී ඇත්තේ චිත්‍රපට ක්ෂේත්‍රයටයි කේමදාස මාස්ටර් චිත්‍රපට සංගීත ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ඨ වන අවදී චිත්‍රපට සංගීතයක් කියා තිබුණේ හුදු අනුකාරක සංගීතයක් පමණි පසුබිම් සංගීතයක් කියා දෙයක් නොතිබුණු අතර බොහෝ විට පසුබිම් සංගීතයේ කියා යෙදුවේම ගීතවල ගී අනුවාදන පමණි චිත්‍රපට පසුබිම් සංගීතයේදී කතා තේමාවේ අර්ථය වඩා ත්‍රිවෘ කිරීම සඳහා සංගීතඥා ක්‍රියා කළ යුතු බව ඔහු කී නිගමනයයි සිරිමිතුරු චිත්‍රපටය ඔහු සිනමා රූපී සංගීතය විප්ලවීය වෙනසකට ලක් කළ එක් අවස්ථාවකි එසේම එදා මෙදාතුර ආචාර්ය කේමදාසයන් නිර්මාණය කළ ශ්‍රේෂ්ඨතම සංගීත රචනාව සඳහා තවත් උදාහරණයක් නම් නිධානිය චිත්‍රපටයයි. නිධානිය චිත්‍රපටයේ විලි අබේනායක චරිතය මුල්වරට අයිරින් දකින රූපරාමු කිහිපේ ඔහු මතු කරන සංගීතයත්. පසුව විලි අබේනායකගේ සිත අයිරින් කෙරෙහි දක්වන ප්‍රේමියත් චිත්‍රපටය අගභාගෙහි විලි අයිරින් මරාතමනාකාරය පිළිබඳවත් අපේ මතකයේ හැමදාමත් රැඳෙන්නේ නිධානය තුළ කේමදාසයන් මැවූ ඒ ප්‍රතිභාපූර්ණ සංගීතය නිසාම නොවේද. සනීපුණ අපි ගිල බාරයපු කරමු. මෙතන ඉතිය. ආචාර්ය ක්‍රේමදාසයන් හැම විටම චිත්‍රපට සංගීත ශ්‍රේෂ්ත්‍රයේ විවිධ පර්යේෂණවල යෙදුණිකි. ඒ අනුව දැස නිසා චිත්‍රපටෙන් ප්‍රථම වතාවට චරිත හා සිද්ධි නිරූපණයට මිනිස් කටහඬ ඔහු උපයෝගී කරගත්තේ කටහඬද සංගීත භාණ්ඩයක් ලෙස හඳුනා ගනිමිනි. තුන්වෙනි යාමයේ කේමදාසයන් මිනිස් කටහඬ ඉතා ප්‍රබලව යොදාගත් චිත්‍රපටයකට දිය හැකි හොඳම නිදසුනකි. Thank you.
මනුෂ්‍යයන්ගේ නිසර්ග ප්‍රතිභාව කැටපත් කරන තවත් සුවිශේෂී අවස්ථාවක් වන්නේ බඹරු වැවේ චිත්‍රපටයට යොදාගත් සංගීතයයි. ඔබ ඔබමයි මා ඔබ නොව ඔබ මා නොව දවසක් නඳුනාගත්ොත් ඔබ මා විතර විමත හරි හැඩයිනේ අම්මෝ ලස්සන මොකද උඹට ඒ පාට පේදුරු මුදලාලි ඒ කාලේ ඔයිටත් හැඩයි ළමිසියක් පේන්න බෑ ඒ කාලේ ඉතින් අම්මල් ළමිසිනේ दस दहासक सम्मस एट सिना कांदुरु वही वहला गिनी गेन रत्वुनु दवसक सेनसेन एक हैंदेवक सेनसेन एक हैंदेवक එක හුස්මට මුළු ලෝකෙම වසා ගන්න කලුවර දුම එක හුස්මට මුළු ලෝකෙම වසා ගන්න ගිනි දිය ලෝ දිය වැස්සේ සනිසා තුන්වෙනි යාමයේ පාර දිගේ මදු සමය වසන්තයේ දවසක් වැලිකතර අහස් ගව්ව සනසුම ලසඳා හංස විලක් ගොළු හදවත සුද්දිලාගේ කතාව නෑදෑයෝ මාරුතය ඔහුගේ නිර්මාණාත්මක චිත්‍රපට සංගීතයේ සුවිශේෂී අවස්ථාවන්ය.
ඔහු උකහාගත් විශ්ව සාහිත්‍යයේ දැනුම දෙමළ හින්දි සිනමා රූපී සංගීතය සඳහාද යොදාගත් අවස්ථාව කිමි. ගායකි පි හඬට සොරයට උචිතවන අයුරින් ඔහු සංගීතය නිර්මාණය කළේය. ආචාර්ය කේමදාසයන් වේදිකා නාට්‍යවලට හා ටෙලි නාට්‍යවලට නිර්මාණය කළ සංගීත රචනාද විශිෂ්ටාර්ථවත්ය. අංකාරාගඟ ගලාබසි ඒකාධිපති මකරාක්ෂයාවැනි වේදිකා නාට්‍යවලටද වෙදහාමිනි ඇල්ලළඟ බලව්ව අකාල සන්ධ්‍යා දඬුබස් නාමායනිය වැනි ටෙලි නාට්‍යවලටද ඔහු නිර්මාණය කළ සංගීත රචනා ඊට සාක්ෂි දරයි. කේමදාස මාස්ටර් සරලගේ රසක් සඳහා ඊටම මధుර මනෝහර තනු නිර්මාණය කළ අවස්ථාද එමටය. සඳ බලන්න දැහැමට ඔබේ මුහුණ මතක් වෙනවා. බලන්න බැහැ මට ඔබේ දිනිත මතක් වෙනවා. පිනි බලන්න බැහැ මට ඔබේ කඳුළු මතක් වෙනවා. මට සිතන්න බැහැ මසිතද ඔබම මතක් වෙනවා. මුතු බලන්න බැහැ මට ඔබේ දසන් මතක් වෙනවා. කනයොමන්න බැහැ මට ඔබේ හඳම මතක් වෙනවා. මල සිඹින්න බැහැ මට ඔබේ සුවඳ මතක් වෙනවා. මට සිතන්න බැහැ මසිතද ඔබම මතක් වෙනවා. සඳ බලන්න බැහැ මට ඔබේ මුහුණ මතක් වෙනවා. තරු බලන්න බැහැ මට ඔබේ දෙනිත මතක් වෙනවා. පිනි බලන්න බැහැ මට ඔබේ කඳුළු මතක් වෙනවා. මට සිතන්න බැහැ මසිතට ඔබම මතක් වෙනවා. ලොව පෙනෙන්නේ නැති විලසට නෙත් යුග පිය වෙද්දෙන්. සුවඳෙන්නේ නැති විලසට මඳ නල සිර වෙද්දෙන්. ඇහෙන්නේ නැති විලසිත දෙසවන් ඇහිරෙද්දී. මට හිතන්න බැරි විලසිත මගේ හිත ගොළු වෙද්දී. සඳ බලන්න බැහැ මට ඔබේ මුහුණ මතක් වෙනවා. තරු බලන්න බැහැ මට ඔබේ දිනිත මතක් වෙනවා. පිනි බලන්න බැහැ මට ඔබේ කඳුළු මතක් වෙනවා. මට සිතන්න බැහැ මසිතට ඔබම මතක් වෙනවා. 1959 දී ආචාර්ය කේමදාසයන් විසින් කොළඹ මරදාන කාර්මික විද්‍යාලය අසල සංගීත මංජරිය නමින් සංගීත ආයතනයක් පිහිටුවා ගත්තේ නිර්මල සංගීත නිර්මාණ කාර්යයක නිරත වන්නටය. ආචාර්ය කේමදාසයන් පිළිබඳ මේ මතකය අවදි කරන සංගීතාචාරිණී ඉන්දිකා උපමාලි. මම කේමදාස මාස්ටර්ගේ යටතේ සංගීතය කියන ප්‍රාසංගික කලාව කියන මේ විෂයන් හැදෑරුව අවුරුදු 20ක කාල පරාසයක් තුළ. ඉතින් මේ අවුරුදු 20ක කාල පරාසය තුළ මා තුළ මට තියෙන අත්දැකීම් ඔහුගේ සංගීතයෙන් ලද ආභාෂයන් ඒ හැම දෙයක්ම අරගෙන බලනකොට මම විශ්වාස කරනවා ලාංකේය සංගීතයේ මියුසික් කම්පෝසර් කෙනෙක් හැටියට හිටියා නම් එහි මුල්ම තැන ප්‍රධානම තැන හිමි වෙන්නේ මාස්ටර්ටයි කියලා. ඒ වගේම ලංකාවේ විතරක් නෙමෙයි මම විශ්වාස කරනවා විශ්ව සංගීතයේ ආසියාතික ලකුණක් හැටියට මාස්ටර්ව තියන්න පුළුවන් කියන එක. ඔහුගේ සංගීත නිර්මාණ හැම එකක්ම අරගෙන බලනකොට ඉගෙනීමේදී මට හිතාගන්න බෑ ඔහුට සමහරක් වෙලාවට දැන් බොහෝ බටහිර තාක්ෂණික ශිල්ප ක්‍රම මේ හැම දෙයක්ම ඉගෙන ගනිදි හිතනවා ඔහුට මේ දේවල් සවිඥානිකව කොහොම ලැබුණාද කියන එක. ඔහු මේ දේවල් ග්‍රහණය කරගත්තේ කොහෙන්ද කියන එක
ඒක ඇත්තටම පුදුමයට කාරණාවක් මොකද ඔහු ඉතාමත් නිවැරදි විදියට මේ අපේ කටහඬවල් කොහොමද හසුරවන්නේ කියන එක ඉතා හොඳින් ඉතා නිවැරදි විදියට පුහුණු කරලා තියෙනවා ඔහුගේ සංගීතයේ තියෙන විශේෂම ලක්ෂණය තමයි බහුශාබ්දික සංගීතය එතෙන්දී සංගීත භාණ්ඩ කියන එක මේ කියන්නේ සංගීත භාණ්ඩ සහ ගායනය කියන මේ දෙක ඉතා හොඳින් ඔහුගේ නිර්මාණ තුලට උකහා ගන්න පෙරනි සංගීතයෙන් නොබ්බට ගොස් දියුණුවන සංගීතයේ දිස නිවැරදිව බැලූ කේමදාසයන් අතින් මුහුද හිරුදාව අලුත් අවුරුද්ද මගේ කාලයේ මෞනිමෙනි සඳවනි ඉදිරිපත් කළ අතර මානස විලවෙනි ඔපෙරා ඉදිරිපත් කරමින් ශ්‍රී ලාංකීය සංගීතයේ නව මාවතකට යොමු කරන්නට එතුමාට හැකි විය කේමදාසයන් යනු හැම විටම පූර්වාදර්ශී චරිතයකි. මනුස්සකම අතින් ඉහවහගිය චරිතයකි. ආචාර්ය කේමදාසයන් පිළිබඳ මේ මතකය අවදි කරන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නාට්‍ය අංශයේ පාලක වජිර ඉන්දික කරුණාසේන මහතා. මෙහෙමයි අධික මට මාස්ටර් හම්බෙන්නේ 1973 අවුරුද්දේ. ඒ කියන්නේ මම බොහොම පොඩි දරුවෙක් කාලේ. මාස්ටර්ගේ සංගීත මන්දිරයට ඇතුළත් වුණේ අවුරුද්දේ. මට මාසේ දිනේ පොඩ්ඩක් අමතකයි. ඒ කියන්නේ මාස්ටර්ගේ සංගීත මන්දිරේ මම යනකොට කියන්නේ මට මාස්ටර් මුණගැහුණා කියන්නේ මගේ ජීවිතයේ එක්තරා සංදිස්ථානයක්. කියන්නේ මම බලාපොරොත්තු කියන්නේ අපි ඒ කාලේ පුවත්පත් වලින් ගුවන්විදුලියෙන් අහලා තිබුණු නමක්. ඉතින් මාස්ටර් මං සජීවී දකින්නකොට ලොකු සන්තෝෂයක් ඇති වුණා. ඒ වගේම මේවා කෙනෙක් යටතේ මට සංගීතයේ අඳාන ලැබීම ලොකු මේ ගෞරවයක් කියලා මට හිතුණා. ඉතින් එදා මෙදා තුර මම ඔහුගෙන් සංගීතය පමණක් නෙමෙයි ඇත්තෙම ජීවිතේ ජීවත් කරවන්නේ කොහොමද කියන එකත් මට මුගාන්තරට මම ඔහුගෙන් ලබා ගත්තා. මොකද ඒ තරමටම ඔහු මේ ඔහු ජීවිතේ හැඳගස්සගෙන හිටපු කෙනෙක්. ඉතින් මම ඔහුගේ ඇසුරේ අවුරුදු 11 ඉඳලා මම ඔහුගේ ඇසුරට පත් වුණේ මට අවුරුදු 11 ඉඳි. ඉතින් මේ සංගීතයෙන්ම වගේම ඔහුගේ මගේ ජීවිතය හැඩගස්ස ගන්න
අද මම ගෝණිදෙලියේ නාට්‍යංශයේ පාලක වෙලා ඉන්නේ ඔහුගේ අමරසු දැනුම මොකද සංගීතයේදී මට ඔහු දුන් ලබා දුන් සංගීත ඥානය පමණක් නෙවෙයි කටහඬ පිළිබඳ අභ්‍යාස කොහොමද අවස්ථානුකූලව කටහඬක් මෙහෙවන්නේ ඒ කියන්නේ කටහඬේ මේ වොයිස් මොඩියුලේෂන් කියන එක මට පමණක් නෙමෙයි ඒක අජිගෙන ඇත්ත හැම ශිෂ්‍යයෙකුටම ලබා දුන්නා ඉතින් ඒ දැනුම මට මේ වර්තමානයේ මගේ නාට්‍ය නිෂ්පාදනයේදී කොහොමද මම මේ කාලේ කලමනා කරගන්නේ මොකද මම දන්නවා මාස්ටර් රෙකෝඩින් එකක් කරනකොට ඔහු ගෙදර ඉඳලා ස්ටුඩියෝ එකට ගිහිල්ලා ඒ තුළ ඔහු හැසිරෙන විදිය ඔහු කාලේ කලමනා කරගන්න විදියට ඔහු තමගේ පෞද්ගලික වැඩ වගේම ජීවිතය පටිගත කරනකොට චිත්‍රපටයකට සංගීතය නිර්මාණය කරනකොට ඔහු තමගේ ජීවිතයේදී කාලේ කලමනා කරගන්න විදිය මම හොඳටම ළඟින්ම කෙනෙක් විදියම බලාගෙන හිටියා ඔහුගේ ඇසුරේ ළඟම හිටව කෙනෙක් විදියට මම බලාගෙන හිටියා ඉතින් මටත් ඒ වාසිය ලැබුණා කොහොමද ශිල්පියෙකු මෙහෙවන්නේ කොහොමද ශිල්පීන්ට ඒ දැනුම ලබා දෙන්නේ කොහොමද කටහඬ මෙහෙවන්නේ කටහඬ පාලනය කරගන්න විදිය කොහොමද උපදෙස් දෙන්නේ කටහඬ අවස්ථානුකූලව මෙන්න මේ විදියට හසුරවන්න ඕනේ කියන උපදෙස් මට ශිල්පීන් ලබා දෙන්න පුළුවන් වුණේ නැත්නම් මාස්ටර් මලාබගත් සංගීත ඥානය සහ කටහඬ පිළිබඳ දැනුමේ ඉතින් ඒක නැහැ කියන්න බෑ ඉතින් මට මගේ තාත්තා කෙනෙක් වගේ ඇත්තම මට පෞද්ගලික ජීවිතයට මට උදව් කරපු කෙනෙක් ඔහු තමයි මට මේ ගුවන්විදුලියට සම්බන්ධ වෙන අවස්ථාව ලබා දුන්නේ ඉතින් මම ආගෙන ගුවන්විදුලි සංගීතංශයට අහඹුලිස නාට්‍ය අන්තරේ වැට සම්බන්ධ වෙන්න වුණා නමුත් මම ඒක ඒ සම්බන්ධ වෙලා නාට්‍යංශයේ මේ තත්ත්වෙට ගේන්න මට අවස්ථාව ලැබුණේ ඒ වගේම මට ඒ දැනුම මේ ඒක වැටෙන්න නොදී ඒ තත්ත්වෙට පත් වෙන්න නොදී අද මේ තත්ත්වෙට පවත්වාගෙන යන මේ ඉඳ ප්‍රස්තාව ලැබුණේ මාස්ටර් ලබා දුන් දැනුවෙන් ඉතින් මම අදත් කියන්නේ ඉතින් මගේ තාත්තා කෙනෙක් වගේ මට හැමදේම පෞද්ගලිකව මුදල් හදන්න ඕනේ මම ඉගෙන ගන්න කාලේ මට හැමදේකින්ම මාව රෙකෝඩින් එකකට දාලා මට කියන්නේ මොකද්ද ගහන්න එපා මම මේ දාන්නේ ඉගෙන ගන්නත් කීයක් හරි අරන් දෙන්න ඉස්කෝලේ යන කාලේ ඉඳලා ඉතින් මේ වචන මට දැනුත් මතක් වෙනවා ඉතින් දාහේ දෙන්නේ කේන් ඔව් ටිකක් බැලු බැලුට නිකන් කතා බහ කරනකොට ටිකක් සැරපරුස විදියට කතා කරාට හරිම මේ තින හිත උණු වෙන සෙන්සිටිව් පුද්ගලයෙක් මම ඒක දන්නවා පෞද්ගලික ඔහුගේ ආශ්‍රය නිසා ඕකේ එක් මිනිත් කේන්ති ගැට එක් මිනිත් කේන්ති නිවින පුද්ගලයෙක් ඉතින් මම හිතනවා මේ මාස්ටර්ගේ චිත්‍රපට ජීවිතයේ දෙව නිර්මාණය කරපු හැම චිත්‍රපටයකටම වාගේ වැඩිපුරම චිත්‍රපට ගණනාවකට මට සම්බන්ධ වෙන අවස්ථාව ලැබුණා දුලිකා චිත්‍රපටයේ ඉඳලා අවසානයේ පූජා මට සමාය වරන්නු මතක නෑ ඒ වගේ මං ගුවන්විදුලියට සම්බන්ධ වෙනකම්ම ඔහුගේ චිත්‍රපටි බරගා විශාල සංඛ්‍යාවකට වාද්‍ය ශිල්පියෙකු වශයෙන් මට කටයුතු කරන්න අවස්ථාව ලැබුණා දුලිකා චිත්‍රපටියේ මුලින්ම මම මේ වාදනය කරේ ගායන වාද්‍ය ශිල්පියෙකු විදියට මම සම්බන්ධ වුණේ ටෙඩිසිල්ලා මහත්තයා ගායනා කරන ජැක්සා ජිල්ගෙන ගිහින් දොට ඊට පස්සේ ආදරමල් පවණේ වේවා ගීත ගණනාවකට දුලිකා වාසනා නෑදෑය බඹරු ඇවිත් පෙම්බර මතු ඒ වගේ මෙකී නොගී චිත්‍රපටි මට නන්නුත් මතක නෑ බයිසිකල් හොරා තෝල් හසඳා චිත්‍රපටි බර ගණනාවකට මට සම්බන්ධ වෙන අවස්ථාව ලැබුණා ඔය අවස්ථාව මට ලබා දුන්නා මේ ශිෂ්‍යෙක් වශයෙන් පසුව සමානට අපි මාස්ටර් ශිෂ්‍යයෝ කියලා හිතන්නේ සමහර හිතවත් පුද්ගලයෝ වාසේ අපිත් එක්ක හැසිරුණු විදිහ එතකොට නාට්‍යකට ගියාම සමානට මම තමයි යවන්නේ මාස්ටර් යන්නේ සමහර ටවුන් ස්ටේෂන් යනකොට දුර ඈත වලාස කරන මම මියුසික් නාම මාෂ මියුසික් කරන කරපු අමරාසා එතකොට මකරාක්ෂය ඒකාධිපති වගේ නාන්ටි වලට මම තමයි මේ වාදක මණ්ඩලය අරගෙන යන්නේ ඉතින් මාෂ දුර වැඩි ඉන්න මාෂ ඉන්නේ නැහැ කොනවති මොන නාම මාෂ ටෙන් ඒ වගේ කීමත් මට පවර්ලා දෙමුණා ඉතින් මේ විශ්වාසය උඩ මම මේ මාෂ මියන දෙක මම ගේසරේ හිටියා ඉතින් මම මෙතත්ෙන් ඉන්නේ ගරුත් මේ මාෂ අනිවාර්යයෙන්ම මම නිතරම කියන්නේ තමයි අද මම මේ තත්ත්වෙ ඉන්නේ මාෂ නිසා කියන එක. ඉතින් මට කියන්න දෙන්නේ ඒ වගේ පුද්ගලයෙක්ට සංගීතය හදාරලා ඔහුගේ යමක් ඉගෙනගෙන ඔහු නිසාම මට ජීවිතය අදගස් ගන්න ලැබිච්ච එක මගේ පෙර වාසනාවන් කියලා මම ඉස්සර කරනවා. ඔබ සොයා එන්නම් චේතනා පියුමේ නුන් සමීරේ ගීලතාවේ සොයා එන්නම් ඔබ
ना कुरुलु अरने उन्ती पिया पतन सिनिंदु सायने बिंदु बिनी पोदा अतुरुआव बिंदु बिनी पोदा अतुरुआव सतपवालन्नम निंदनीना रात्री निशा विजिते उब सोया इन्नम स्वर्ण देसिन पैवु चंचल मंद हासिन निहलवु आराधना लब निहलवु आराधना लब मग बलाइन नम चंद्रे सुवंध अंदुना ओब सोया इन्नम चेतना पियु में दुन समीरे गीला तावे ओब सोया සිය සංගීතයේ හැම විටම ප්‍රකට කළේ ඔහුගේම දාර්ශනික පදනම නොවේද? බර්ටොල්ඩ් බ්‍රෙෂ්ට් හිට්ලර්ට විරුද්ධව කවි 1000ක් ලිව්වා. ඒ කවි 1000 ලිව්වට පස්සේ බ්‍රෙෂ්ව හිට්ලර් විහිං ඒ රටින් පිටුවහල් කළා. ඒ හිට්ලර්ට විරුද්ධව යුද්ධයට එරෙහිව ඔහු මේ ලියපු කවි 1000න් කොටසක් මේ ගායනා කරන්න යන්නේ. ඉදිරිපත් කරන්න යන්නේ දැන් මේ කවි පෙළ මං මීට අවුරුදු ඒ කියන්නේ 82 විතර මං හිතන්නේ මං ඉදිරිපත් කළේ ඒ ඉදිරිපත් කරපු වෙලාවේ ඒට සහභාගී වුණ ශිල්පීන් කීප දෙනෙකුට තමන්ගේ රස්සාවල් අතෑරලා යන්න වුණා මං හිතන්නේ මේ රූපවාහිනියත් මට තහනම් ප්‍රදේශයක් වුණා ඉතින් මොකද්ද මේ ගීතෙන් මේ බ්‍රෙෂ් කියන්නේ ඒක තමයි වැදගත් බ්‍රෙෂ් කියනෝ ලෝකී හැම ඒකාධිපතිවාදී බලය ලබා ගන්න වුණාම ජනතාව ළඟට ගිහිල්ලා වැඳලා කකුල් දෙක අල්ලලා වැඳලා සේරම කළා තමයි බලය ලබා ගන්න. බලය ලබා ගත්තට පස්සේ ඒකාධිපතිත්වයේ රැක ගන්න ජනතාවට කියනවා වඳින්න කියලා. ජනතාවට තමයි කියන්නේ ඒ වන්දි වට්ටකම් කරන්න කියලා. බෙස් මෙහෙම කියනවා ලෝකයේ කොන්ද කෙලින්ින් තියාගෙන ඉන්න පුළුවන් කලාකරුවන්ට මම මේ කියන්නේ බල කීප දෙනෙක් හරි ඉන්නවා නම් ජනතාව දැනත් කරපන්න ජනතාවට වඳින්න දෙන්න එපා වැඳ ඇති ජනතාව දැනුවත් කරන්න ඔහු මේ ගීතය මේ කවි පෙළ අවසන් කරනවා ඊටාම පුදුම ඒ කියන්නේ ඕනෑම කාලයකට හරියන විදිහට මිනිහා කවුද යනවග මිනිසෙකු ලෙසින් දැක පල්හොරු අමන එන් එක්කර එකට බැඳ වනසා දැමිය යුතු කාලය එළඹ ඇත Time has come to get rid of all these culprits. ශ්‍රී ලංකේය සංගීතයේ අරඹයා කේමදාසයන් විසින් ඉටු කරන ලද නිර්මාණාත්මක සේවයේ අගයමින් රුහුණු විශ්වවිද්‍යාලයේ මගින් 2002 වර්ෂයේ සැප්තැම්බර් 14 වෙනි දින සම්මාන සාහිත්‍ය සූරී ආචාර්ය උපාධිය එතුමාට පිරිනැමීමද විශිෂ්ටය. ආචාර්ය කේමදාසයන් පිළිබඳ මේ මතකය අවදි කරන මහාචාර්ය සමන්ත පෙරේරා. ඔව් මම හිතනවා මේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ ගුණ සමරුව දිනේ අත්‍තරම ඔහු විශේෂ දිනයක් වුණාට මම හිතනවා ඔහු අප අතරින්
යෝ දාසිත හැමදාමත් අපේ හදවතේ ඔහු ජීවත් වුණා. මම හිතන අපි මරණකල්ම අපි මේ ඔහු ඔහුගේ අපේ හදවතේ ජීවත් වෙයි කියලා. මම හිතන ලංකාවේ පහළ වෙච්ච සංගීත නිර්මාණකරුවන් අතරින් ශ්‍රේෂ්ඨතම සංගීත නිර්මාණකරුවෙක් හැටියට තමයි මම ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් දකින්නේ. මොකද ඇත්තටම ඔහු සිනමාව, ටෙලි නාට්‍ය, ගීතය ඒ වගේම ඉන් එහා ගිහිල්ලා ඉන් එහා ලංකාවට හඳුන්වා දීපු කැන්ටාටා, ඔපරා, සංගවනි වැනි ටෝන් පොයම් වැනි විවිධාකාර කෘතීන් මංගිතුන ලංකාවට අලුත් අධ්‍යක්ෂයක් වුණා කියලා අපේ ලංකාව රසිකයන්ට. එවැනි දෙයක් කරපු ලංකාවේ ප්‍රෝගාමයේ පළවෙනි මුල්ම සංගීත නිර්මාණකරුවා තමයි ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්. ඔහුගේ සංගීතය ගත්තාම ඔහුගේ ජීවිතය කියලා ඔහු හැමතිස්සම සංගීතයේ දැක්කේ රතුපාට තමයි ඔහු දැක්කේ. ඒ කියන්නේ ඔහු හරි විප්ලවවාදී නිර්මාණකරුවෙක් හැටියට තමයි මම ඔහු හඳුන්වන්නේ. මොකද මම අවුරුදු 20කට වැඩි කාලයක් මම ඔහුගේ පටිගත කිරීම වලට ඒ වගේම ඔහු සමග මම ඇතුළු කරා, ඔහුගේ වැඩ කටයුතු වල මම සම්බන්ධ වුණා. මම ඒ වකවානු තුළ මම ඔහුගේ මම ඔහුව හඳුනාගත්තේ ඇත්තම විප්ලවවාදී අපට නොපෙනෙන තුන්වෙනි අතකින් ලෝකයේ දිහා බලන සංගීත නිර්මාණකරුවෙක් හැටියට. ඉතින් මම හිතන ඔහු අපට නැතිවීම මම හිතන ලංකාවේ සංගීත ශිල්පයට මහත් පාඩුවක් කියලා. මොකද ඒ දැක් දකින්න තාම කෙනෙක් නැහැ. ඒ විදිහට දකින්න කෙනෙක් තාම මං හිතන්නේ ලංකාවේ සංගීත ශිල්පයේ පහළ වුණ නැහැ කියලා. ඉතින් මං හිතනවා ඔහුට නිර්මාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරන ගමන් ඔහු වැනි නිර්මාණකරුවන් තව තවත් මේ ලංකාවේ වැඩබේවා, දියුණු වේවා, වැඩි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔහු ඔහුගේ නිර්මාණ රැකීමට, ඒ වගේම ඔහුගේ නිර්මාණ සමාජගත වීමට මේක අවස්ථාවක් කරගන්න මං හිතනවා. සමහර අවස්ථාවලදී ඔහුගේ නිර්මාණ අපට සමහර වෙලාවල්වලදී අපිට ඔහුගේ නිර්මාණ අපට බලන්න දකින්න හම්බ වෙන්නේ නැහැ යම් යම් හේතුන් මත. මං මේක අවස්ථාවක් කරගන්නවා රටේ ඉන්න ජනතාව වෙනුවෙන්, මේ ලෝකෙ ඉන්න මිනිසා වෙනුවෙන්, මිනිසාගේ ප්‍රඥා වර්ධනය කරන්න ඔහුගේ නිර්මාණ සමාජ මීට වඩා තව සමාජගත කරන්න කියලා මා ගුවන්විදුලියෙන් සහ සීරු දෙලාගෙන් මා ඉල්ලා සිටිනවා. මං දන්න හැමදාමත් ගුවන්විදුලිය හිටියේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් සමග. ප්‍රේමසිරි කේමදාසයන් හැමදාමත් ගුවන්විදුලිය සමග හිටියා. ඉතින් මං හිතනවා මේ ගුණානුස්මරණය කරන්නත් ඔහුට ගරු පිළිමක් හැටියට. ඉතින් මං හිතනවා තව තවත් ඔහුගේ නිර්මාණ ලෝකේ පුරා රැව් පිළි රැව් දෙන්න අවස්ථාව ලැබේවා කියලා අවසන් වශයෙන් ඔහුට මා නිවන් සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා. ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නැසේ, ඒ දෙවියන් හට නැසේ. උලව කොටන දෙන ආර තනන දෙන මිනියම් මව්වේ ආචාර්ය කේමදාසයන් යනු හැම විටම නිදහස් සංගීතවේදියකි. ඔහු හැම විටම සංගීතය පිළිබඳව කුසලතා දිනු කිරීමේදී තමාගේ ගුරුවරයා කරගත්තේ සෝබාතහමහා ජනතාවයි. කේමදාස මාස්ටර් හැම විටම දේශීය සංගීතය අතික්‍රමණය කළ සංගීතවේදියෙක්. ඔහු නිරතුරුවම දේශීය නාද රටා සොයා ගියේ තමන්ගේ ප්‍රකාශනයට අදාළවම පමණි. අයුක්ති අසාධාරණත්වයේ දුටුතැන ඊට විරුද්ධකල්ප පෑමට කේමදාසයන් කවදත් ඉදිරිපත් වූ බව කිසිවෙකුට අමතක කළ නොහැකිය. එක අවස්ථාවකදී ප්‍රවීණ සිනමා නළු විජය කුමාරතුංගයන් සිරගත කර තිබියදී ඊට විරෝධය පෑම සඳහා කේමදාස මාස්ටර් ජනාධිපති සම්මාන ලබා ගැනීම පවා ප්‍රතික්ෂේප කළේ සමාජ සාධාරණත්වය පිළිබඳව මනාව පසක් කරමිනි. උණුසුම් හැඟුම් අතුරමින් දඟකාර මනලොල් දැසින් ලංවී දිවාර සන්සුන් ලෙසින් තුරුලේම රහසේ රැඳෙන් මනලොලල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 
මෝදයෙන් රස පහසින් කුළු ගම්වල අනුරාග අමයුරු රසින් මන්මත් කරන් ආදරෙන් උණුසුම් හැඟුම් අතුරමින් දඟකාර මනලොල් දැසින් ලංවී දිවාර සංසුන් ලෙසින් තුරුලේම රහසේ රැඳෙන මේ විරාමයේ සිතුන් පුරා නුරාගී සරින් මත් වෙලා උන්මාද ප්‍රේම රැඟුමෙන් මන්මත් කරන් ආදරෙන් උණුසුම් හැඟුම් අතුරමින් දඟකාර මනලොල් දැසින් ලංවී දිවාර සැබවින්ම ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් යනු ශ්‍රේෂ්ඨ කලාකරුවෙකි. සිංහල සංගීත කලාවේ අමරණීය නාමයක් සටහන් කළ මේ විශිෂ්ට නිර්මාණකරුවානන් මේ සහෘද මිනිසා 2008 වර්ෂයේ අදවැනි දිනක සියල්ල අතහැර ගියේ ජීවිතයේ යථාර්ථය පසක් කරමිනි. හෙළ සංගීතයේ යුග යාත්‍රිකයා ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මතකවර්ජනියයි මෙලෙසින් නිමාවට පත්වන්නේ. නිෂ්පාදන සහය පියුමී ඉදිරිසිංහ. නිෂ්පාදනය සහ ඉදිරිපත් කිරීම නදීකා ගුණරත්න. නිෂ්පාදන අධීක්ෂණය සිංහල සේවා අධ්‍යක්ෂ ඉන්දික ජයරත්න.